ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මොකද නොමිනේෂන් හම්බෙන්නේ නැති කතාවක් යනවා. නොමිනේෂන්? ඔව්. නාම යෝජනා හම්බෙන්නේ නැති කතාව ඉදින් මට බොහෝ කාලෙක ඉඳලා තිබුණ දෙයක්. මට මම ඒ තිත්තත් කතා කරන්න කියලා ඒක සිද්ධ වුණේ. මම හිටියේ දිව්‍ය පිටිය ආසන සංවිධායක හැටියට අවුරුදු 3කට වගේ ඉස්සෙල්ලා, 2කට වගේ ඉස්සෙල්ලා. එතකොට මම දිව්‍ය පිටි ප්‍රදේශයේ වෙන පස් මාෆියාව ගැන, පස් කම්බල වල් හාරලා වතුර නැතුව විනාශ වෙලා තියෙන දිව්‍ය පිටි ජනතාව මට ඇවිල්ලා කිව්වා දෙවල් වල වතුර නැහැ මේක හඩක් නැගන්න කියලා. ඉතින් මම ඒ ගැන කතා කළා. ඒ ගැන කතා කරද්දී බොහෝ දෙනෙක්ගේ පස් ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් එකතු වෙලා මාව ආසමෙන් එළිවුවා. ඒක තමයි පළවෙනි පළේ. ඊට පස්සේ මම තව සංවිධායක දුර බලාපොරොත්තු වෙද්දී දුන්නේ නැහැ. ඊට පස්සේ මාව ගම්පා දිස්ත්‍රික් සංවිධායකට පත් කළා. පස්සේ ඉල්ලීම මත දැන් කියලා තියෙනවා මාව මේ නාම යෝජනා බාර දෙන්නේ නැහැ මට. ඒ බාර පස්සෙන් කියලා. ඉතින් මම අහන්න කැමති එහෙම කරන්න මම කළ වරද මොකක්ද? මම මගේ කාර්ය මණ්ඩලයට ඥාතින්ව දාලා නැහැ. මම බැඳුම් කර වංචාවට සම්බන්ධ නැහැ. මම බැඳුම් කර වංචාවට සම්බන්ධ ඇලෝෂියස්ට කෝල් දීලා නැහැ. එයාගෙන් මුදල් අරගෙන නැහැ. එතකොට මම කුඩු විකුණලා නැහැ, එතනෝල් ගෙනල්ලා නැහැ, මිනි මරලා නැහැ, හොරකම් කරලා නැහැ. මම ඉන්නේ නිල නිවාසේ. මන්ත්‍රී නිවාසේ. මම නිල නිවාස ගත්තේ නැහැ. එතකොට මන්ත්‍රී නිවාසේ මම ඉන්නේ. මම මට හම්බුණු පර්මිට් එක පදනමකට දාලා ඒකෙන් ජනතාවට උදව් කරනවා. එතකොට දැන් මම මොකද්ද කළ වරද මේ මෙහෙම පිළිගන්න. මට කියනවා ඒ අය මම මේ සමහර ස්වාමීන් වහන්සේලා කියපු දේට මම මේ අපහාස කළා. මම හැමදාම මහජන දිනේදී මගේ ගෙදරට ආපු අගතියටපත් වූ පාර්ශවවලට උදව් කළා. ඒ කියන්නේ මගේ ගෙදරට ආපුවම බුලත් සිංහල කලුතර පැත්තේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා දෙන්නේ ඒ දෙන්නට උන ලිංගික අපරාධය ගැන මම වීඩියෝ එකක් කළා. ඒ අපරාධයට සම්බන්ධ කවිබණ කියන හාමුදුරුවෝ, වැවල සීලරත්න හාමුදුරුවෝ දැන් ඉන්නවා කලුතර බන්ධනාගාරේ, ඉන්නවා රිමාන්ඩ් බන්ධනාගාරේ. ඉතින් මම කිව්වේ ඇත්ත. මම මේ සීලුම ගරුතර මහ සංඝරත්නයෙන් නෙමෙයි මේ කිව්වේ. ඒ සීලු දෙනා තොප්පි දාගන්න අවශ්‍ය නැහැ. මම කිව්වේ සමහර ආගමික නියෝජිතයන් අතින් කුඩා දරුවන් අපචාරයට ලක් වෙනවා. ඉතින් ඒවල තොරතුරු මූලාශ්‍ර දත්ත වෛද්‍ය වාර්තා, බී වාර්තා, කොපි සේරම මාළක තියෙනවා. ඒකට මම ඡන්දේ බලාගෙන නෙමෙයි මේ ප්‍රකාශ කළේ. අපේ මහජන දිනේට එන්නේ කුඩු කාර්යයෙන් ආදතිය අගතියටපත් වූ පාර්ශ්වයත් මම ඒක වෙනුවෙන් වීඩියෝ එකක් කරනවා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක්ද, පාද කෙනෙක්ද, ලෙබ්බ කෙනෙක්ද, සාමි කෙනෙක්ද කියන කෝවිල්ල කපුවෙද්ද කියන එක මට වැඩක් නැහැ. මගේ මහජන නියෝජිතයෙක් හැටියට මගේ භූමිකාව මම කරනවා. ඉතින් ඒකෙදි මට අතීතයේ නම් මේවා කරන්න ගිහිලා සොක්‍රටිස්ට වහබොන්න සිද්ධ වුණා. ප්ලේටෝට ප්‍රශ්න වුණා, ගැලීලියෝට ප්‍රශ්න වුණා, හයිපොතියා කියලා තාරකා විද්‍යාඥයෙකුට ප්‍රශ්නයක් වුණා. මගේ මාමෝන විජේ කුමාරතුංගට ජීවිතේ සමගන් සිද්ධ නැත්ත කියේ. මේකෙදි ආසන අහිමි වෙයි, මන්ත්‍රී ධූර අහිමි වෙයි, නාම යෝජනා අහිමි වෙයි, ගුටි කණ්ඩ වෙයි, ජීවිතය අහිමි වෙයි. නමුත් ඒවා ගැන නෙමෙයි මගේ මතය. මම තිත් ඇත්ත කතා කරන පුද්ගලයෙක් හැටියට මම කිව්ව දේවල් සත්‍ය. මම ඒවා වෙනුවෙන් පෙනී ඉන්නවා. මට ඡන්ද දෙනවා නම් දෙන්න, නැත්තම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. මොකද මට සිනමාවේ මට ජොබ් එක තාම තියෙනවා. මම පෙරදුන්නම සිනමාවට යනවා. හැබැයි මම ඉන්ඩිපෙන්ඩන්ට් ඡන්ද ඉල්ලනවා. breaking.lk